අයිබෝවන්, කලකිඩියක් තරම් වුණෝ අපේ මොලේ තුළ තිබෙන අපූරු දේවල් නවයක් ගැනයි අද දවස අපි ඔබට ගෙනෙන්නේ. අංක එක, නින්ද අඩුවෙන් ලැබුණම මතකය අඩු වෙනවා. කැලිෆෝනියානු සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණයක් අනුව තහවුරු වී තිබෙන්නේ අඩුවෙන් නින්දට යන විට මතකය අඩු වී යන බවයි. හොඳ නින්දක් ලැබුණාම අපේ මොලේ තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය අයින් වෙලා යනවා. එතකොට අපි නැගිට්ටාම ආයේ හොඳ ක්‍රියාකාරීත්වයක් ලැබෙනවා. මේ සඳහා පැය 6ක 7ක නිින්දක් සාමාන්‍ය කෙනෙකුට අවශ්‍ය වෙනවා. අංක 2, මානසික ආතතිය නිසා මොලේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඉතා විශාල වශයෙන් මොලේ ආතතියට ලක් වුණාම මතකයේ අඩුවීම, ඉගෙනීමට ඇති හැකියාව අඩුවීම, තමාට තමාව පාලනය කරගන්න බැරිවීම, නොරුස්සන බව සහ හිත එකතැනක තියාගන්න බැරි බව වගේ ගැටලු රැසක් ඇති වෙනවා. මේ නිසා තමන්ට කරන්න තියෙන වැඩ ටික උදෙන්ම පිළිවෙලකට ලයිස්තුවක් විදියට හදාගත්තම ආතතියකින් තොරවම දවසේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේවි. අංක 3, ආදරයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගහක් අතර ප්‍රමාණයක් බව කියන කතාව ඇත්ත. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙන ආකාරයට මොලේ ආදරය සහ වෛරය ඇතිවන්නේ ඉතා ආසන්න වශයෙන් සමාන ප්‍රදේශවලයි. හැබැයි ආදරය ඇති වී තිබෙන වෙලාවට මොලේ තාර්කික බව නම් ටිකක් අඩු වී යනවා. අංක 4, මොලේ ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි. මොලේෙන් 80%ක්ම හැදිලා තියෙන්නේ වතුර වලින්. ඉතින් අපි වතුර පානය නොකර ඉඳලා 2%ක් පමණ අඩු වුණත් එය මතකයට සහ මොලේ ඥානාත්මක ප්‍රදේශවලට විශාල වශයෙන් බලපානවා. ඒ නිසා පිපිඤ්ඤ ගෙඩියක් වගේ තිබෙන මොලේට වතුර ටිකක් දෙන්න අමතක කරන්න එපා. අංක 5, ගර්භණී අවස්ථාවේදී මොලයේ ව්‍යුහය වෙනස් වෙනවා. විද්‍යාඥයන් තහවුරු කර තිබෙනවා ගර්භණී අවධියට පැමිණි කාන්තාවන්ගේ මොලයේ සමාජීය ප්‍රදේශ සහ අනෙක් අය තේරුම් ගැනීමේ හැකියාව වැඩි කරන මොලේ ප්‍රදේශවල ව්‍යුහය තීව්‍ර වන බව. ස්වභාවිකවම මෙලෙස සකස් වී තිබෙන්නේ ඇයට තම දරුවා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීමටත් අනතුරු වලින් වැළකීමටත් උපකාරී වීමට තමයි. මේ තමයි අංක 6, ඕනෑවට වඩා සීනි මොලේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. පැණිබීම වර්ගවල, සෝස් වර්ගවල සහ විවිධ කෘතිම රසකැවිලිවල තිබෙන සීනි නිසා මොලේ නියුරෝනවල ක්‍රියාකාරීත්වය අඩාල් වෙනවා. හැබැයි කෙසෙල් පිටිවැනි පළතුරුවල තිබෙන ෆෘක්ටෝස් අඩු වුණොත් නම් ඉගෙනීමට දෙ හැකියාව සහ අවධානය පවත්වා ගැනීමේ හැකියාව අඩු වී යනවා. ඔමේගා 3 මේද අම්ල තිබෙන මාළු, කජු වර්ග සහ මෝර තෙල් වැනි දේවලින් සීනි නිසා මොලේ ඇතිවන එම ආබාධ තත්ත්වය යථා තත්ත්වයට පත්කරන ඉවහල් වෙනවා. අංක 7, ආදරේ සහ සෙනෙහස ආසන්න වශයෙන් සමානයි. තමන්ගේ සහකරුවා හෝ සහකාරයේ සමග කතා කරන වෙලාවේදී, වෙනත් ඥාතියෙකු සමග කතා කරන කාලයේදී මොලේ ක්‍රියාකාරී වන ප්‍රදේශ ඉතා ආසන්න වශයෙන් සමාන බව දැන් සොයාගෙන තිබෙනවා. මෙහි වෙනස ඇතිවන්නේ සහකරුවන් සමග සිටීමේදී ලිංගික ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශ සක්‍රිය වීමත්, ඥාතීන් සමග සිටීමේදී ඔවුන් වෙනුවෙන් හොදෙක් ස්නේහයක් ඇතිවීමත් මගිනුයි. අංක 8, චිත්‍ර අඳිනකොට මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. පර්යේෂණය කරහා තහවුරු කර තිබෙන ආකාරයට චිත්‍ර ශිල්පී යෙදෙන අයගේ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි බවයි සොයාගෙන තියෙන්නේ. වෙනත් කලාව සම්බන්ධ දේවල් කටපාඩම් කරනවට වඩා චිත්‍ර ඇඳීමේ නිරත වීමේදී මොලය ඉතා හොඳින් ක්‍රියා කරනවා. අංක 9, රූපවාහිනී නර්මනවට වඩා පොත් කියවීමේදී මොලේ හොඳින් ක්‍රියාකාරී වෙනවා. ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා මොලේ ඥානාත්මක ප්‍රදේශ පොත් කියවීමේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද එම අවස්ථාවේදී අවධානය යොමු කිරීම සහ ඥානය වර්ධනය කර ගැනීමේ ප්‍රදේශ වෙත ඉතා හොඳින් රුධිරය වහනය වන නිසා එය මොලේ වර්ධනයට විශාල වශයෙන් බලපානවා. මෙය පරිගණක ක්‍රීඩාවක් කරනවට වඩා හෝ රූපවාහිනී නර්මනවට වඩා වැඩි බවයි ඔවුන් තහවුරු කරන්නේ. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ මේකට කැමති වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.